විදෙස් සියලු දනන්හට නිති පිහිටක් වෙන සියලු දුක් නිවාලන රංගදේව ගුරුතුමා ස්ත්‍රිය පුරුෂ වශී කර දීම අනවින කොඩිවින කැපීම ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම නිවාස ආරක්ෂා කර දීම සතුරන් මෙල්ල කිරීම ඇතුළු ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් සාධාරණව මෙන්ම විශ්වාසවන්තව කර දෙමි විශේෂයෙන්ම විදේශගත දරුවන්හට සයුරෙන් ඊතරට බලපාන පරිදි ඕනෑම කටයුත්තක් කර දෙමි ඔබත් එක්වතාවක් ඇමතුමක් ලබාගෙන ඔබගේ විශ්වාසය තහවුරු කරගන්න ඉමෝ WhatsApp Viber සඳහා 0700 1678 405 රංගදේව ගුරුතුමා අයිබෝවන් අද මම ඔයාලට ගොඩක් වටිනා ගොඩක් ප්‍රයෝජනවත් වෙන කෙම් ක්‍රමයක් අරගෙන ආවා ඉතින් මේ කෙම් ක්‍රමය වශී කෙම් ක්‍රමයක් සර්වජන වශියක් ඕනම කෙනෙක් වේ කියන්නේ ඔයාලගේ බිරිඳ සැමියා විතරක් නෙමෙයි පෙම්වතා පෙම්වති විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ව ඕනම මිනිසෙක්ව ඔයාලට වසඟයට ගන්න පුළුවන් වශියක් තමයි සර්වජන වශී කියලා කියන්නේ ඉතින් සර්වජන වශී කෙම් ක්‍රමයක් තමයි මම අද අරගෙන ආවේ මුලින්නම් වීඩියෝ එක ඔයාලා හරියට බලන්න කිසිම තැනක් මග අරගන්නේ නැතුව එක තැනක් හරි මග හැරුණොත් ඔයාලට මේ දේ හරියට කරන්න බැරි වෙනවා එතකොට ප්‍රතිඵල හරියට ලබා ගන්න බැරි වෙනවා ඉතින් අනිවාර්යයෙන්ම මං කියන උපදෙස් හරි විදියට පිළිපදින්න ඕනේ ඒක නිසා ඔයාලා මුලින්නම් වීඩියෝ එක නරඹන්න ඉතින් මේ දේ කරන්න ඕනේ ඔයාලා අඟහරු වාදා හරි එහෙමත් නැත්නම් සෙනසුරාදා හරි දවසක අඟහරු වාදා හරි සෙනසුරාදා හරි දවසක තමයි ඔයාලා මේ දේ කරන්න ඕනේ හවස 5:45ට හවස 5:45ට මේ දේ කරන්න ඕනේ. ඉතින් ඔයාගේ දැන් විවාහ වෙච්ච කෙනෙක් නම් ඔයාට ඔයාගේ සැමියාව මෙල්ල කරගන්න බිරිඳව මෙල්ල කරගන්න අවශ්‍යයි නම් උනත් මේ දේ කරන්න පුළුවන්. පෙම්වතා පෙම්වතිය මෙල්ල කරගන්න අවශ්‍යයි නම් උනත් මේ දේ කරන්න පුළුවන්. ඊට අමතරව ඥාන්දම්මගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගෙදරට ගෙදරින් ඔයාලගේ ආදර සම්බන්ධතාවයට අකමැති නම් ගෙදර කට්ටිය ඔයාලට නම්ම ගන්න පුළුවන් ආයතනයේ ඔගලොන් වැඩ කරන ස්ථානයේ බොස්ස හෝ ඒ පුද්ගලයෙක්ව අවශ්‍ය කරන වගේ යාළුවෙක් එහෙලියෙක් වුණත් ඔයාලට නම්ම ගන්න හැකියාව තියෙනවා ඒ විතරක් නෙමෙයි ඔයාලා ණයට දීලා තියෙනවා නම් ඒ ණයකාරයන්ව පවා ඔයාලට වශී කරගන්න වසඟ කරගන්න හැකියාව මේකෙම මගින් අනිවාර්යයෙන්ම ලැබෙනවා ඉතින් මේ දේ කරන වෙලාවේදී මස් මාංශ ඔයාලා අනුභව කරන්න එපා. ඒ වගේම තමයි පිලි සමවෙන්නේ ඒ වගේම තමයි ඔයාලා කිලි නොවදින ස්ථානයක තමයි කරන්න ඕනේ. කාන්තාවක් නම් ඔසබ්දිනිය සුව වුණාට පස්සේ කරන්න. පිරිමින් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්න නැතුව මේ දේ කරන්න ඕනේ. ඉතින් මම කියන්නම් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මේකෙම කරන්නේ. ඉතින් වෙනද වගේම මතක් කරන්න ඕන ඔයාලා මේ දේ කාගේවත් අයහපතකට කාටවත් අවැඩක් වෙන විදිහට මේ දේ යොදා ගන්න එපා. ඉතින් අවශ්‍ය වෙන ඉතාමත් සුළු වගේම සරල අමුද්‍රව්‍ය කිහිපයක් මේ දේ ලංකාවේ කෙනෙක්ට විතරක් නෙමෙයි පිටරට කෙනෙක්ට උනත් කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ රතුපාට මලක් අවශ්‍ය වෙනවා ඕනම මලක් කිසිම જાතියක් නෑ පාට විතරයි මෙතනදී අදාළ වෙන්නේ රතුපාට වෙන්න ඕනේ ඒ වගේම පිරිසිදු පැන් ස්වල්පයක් ඔගලන්ට අවශ්‍ය වෙනවා ඉතින් මේ අමුද්‍රව්‍ය දෙක විතර අවශ්‍ය වෙන්නේ මේ මල ගැන කිව්වොත් දැන් මම අරන් තියෙන්නේ මෙතන රත් මල් මෙතන මල් තියෙනවා මල් පහක් තියෙනවා නමුත් අපිට මෙතන එක මලයි අවශ්‍ය වෙන්නේ මල් පහම උනත් ගත්තට ගැටලුවක් නැහැ නැත්තම් එක රතු මලක් රෝස මලක් උනත් එහෙම නැත්තම් බවන්ඩේසියා කානේෂන් ඕනම જાතියක රතු පාට මලක් වෙන්න ඕනේ જાතිය මෙතනින් අදාළ වෙන්නේ නැහැ රතු පාට මලක් වෙන්න ඕනේ හරි අපි දැන් බලමු කොහොමද මේකෙම කරන්න කියලා ඉතින් ඔයගොල්ලෝ රත් මල් වගේ ගන්නවා නම් ඒ මල් ටිකම තියාගත්තත් ප්‍රශ්නයක් නැහැ එක මලක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ ඉතුරු මල් ටික ඔයාලා ඉවත් කරන්න ඉතින් අපිට අවශ්‍ය වෙන මේ පැන් එකයි මේ මල් පිරිසියයි අපි දෙකට අත තියාගෙන අපි මන්ත්‍රයක් කියනවා. ඒ මන්ත්‍රය අනිවාර්යයෙන්ම ඔයාලා ලියලා හෝ කටපාඩම් කරගෙන හෝ අනිවාර්යයෙන්ම හරියට ඒ අකුරු නිවැරදිව කියන්න. මන්ත්‍රය මම කියන්නම්. මන්ත්‍රය තමයි ඕම් කාමිනී සර්ව වසංකුරි ඒහි ඒස් වාහා.
ඕම් කාමිනී සර්ව වසංකුරී ඒහි ඒ ස්වාහා. එහෙම කියලා මේ මලට සහ පැන් කෝප්පේට ඔයගොල්ලෝ 21 වතාවක් මතුරන්න ඕනේ. මතුරලා ඔයාලා මේ පැන් අරගෙන මේ මලට ඉහින්න ඕනේ. පැන් අරගෙන මේ මලට ඉහින්න ඕනේ. 21 වතාවක් මතුරලා මේ පැන් වලටයි මලටයි පැන් අරගෙන මලට ඉහින්න ඕනේ. මලට ඉහලා ඔයාලා මේක කාටවත් පේන්නේ නැති ස්ථානයක ඔයාලා අරන් තියන්න, කිලි නොවදින ස්ථානයක අරන් තියන්න ඕනේ මේ මල. මේ මල පරවෙන්න දෙන්න. පරවුණාට පරවෙනවත් එක්කම ඔයාට ඔයාගේ අවශ්‍ය කරන අවශ්‍යතාවය, ඒ වසඟයට ගන්න ඕන කෙනාව ඔයාලට අනිවාර්යයෙන්ම වසඟයට ගන්න හැකියාව තියෙනවා මේ මල පරවෙනවත් එක්ක. සම්පූර්ණයෙන්ම මල පරවෙලා ගියාට පස්සේ, කළු වෙලා පරවෙලාම ගියාට පස්සේ ඔගොල්ලෝ මේ මල එතනින් ඉවත් කරන්න. ඉවත් කරන්න ඕනේ මල් පැලයක් අගට දාන්න, නැත්නම් මල් පැලයක් නැත්නම් කොහෙවත් කාටවත් පෑගෙන්නේ නැති ස්ථානයකට ඒ මල් පරවෙච්ච මල ඉවත් කරන්න. ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න. මේ වතුරත් ඔගොල්ලෝ කොහෙවත් දාන්න එපා. පෑගෙන්නේ නැති ස්ථානයකට මල් පැලයක් අගට හෝ දාන්න, වෙන කොහෙටවත් ඔගොල්ලෝ විසික් කරන්න යන්න එපා. ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම කරලා බලන්න, ඔයාලට ලොකු ප්‍රතිඵලයක් ඉක්මනින්ම ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ආවෙත්තට යව නම්ම ගන්න අවශ්‍ය කරන පුද්ගලයව ඔයාට හැකියාව තියෙන තමත් ඉක්මනින්ම ලේසියෙන්ම පහසුවෙන්ම ඔයා විතර නම්ම ගන්න. ඉතින් ඔයාලට මේ වගේ තවත් වීඩියෝ මම ඉදිරියට අරගෙන එනවා. ඔයාලා අපේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. පල්ලෙහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ එහෙම ක්ලික් කරොත් ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එකේ යම් පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් ඔයාලව මම හමු වෙන්නම්. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්. ඕම් කාමිනී සර්ව වසංකුරී ඒහි ඒ ස්වාහා. සර්ව වසංකුරී ඒහි ඒ ස්වාහා. ඕම් කාමිනී සර්ව වසංකුරී ඒහි ඒ ස්වාහා. සර්ව වසංකුරී ඒහි ඒ ස්වාහා.